අපිට මූලික වශයෙන් අවධානය කරන්න තියෙන්නේ නිමල් සිරිපාල සිල්වා කම්කරු ඇමතිතුමා දෙදස් විසිය එකේ මාර්තු මාසේ මේ අමාත්‍ය ම්ඩල පත්ත්‍රිකාව දාර තියෙනවා. දෙදස් විසියකේ මාර්තමාසේ දාපුමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට දැන් අවුරුද්දක් කල්පිරන්න ලඟයි. සාමාන්‍යයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දැන් ම හම ඊට පස්සේ මාස දෙහෙකින්වත්. ප්‍රතිඵලයක් සාමාන්‍යෙන් අපි දැනගන්නට ඕනේ නොමුත් මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වෙනකොට ආගාතක් නැතිතත්ත්වයක් තමයි තියන්නේ එක හරි කොහද තියන්නේ මොකදුණේ කියෙලා පි න්නේ නෑ. තින් පලවැෙන එක තමයි පෞද්ගලින්ශේ. මේ සී එකසි අනුව කියයෙන හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තරම්කඩු සම්මුතිය බලාත්මක කරන්නට නං. මෙන්න මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරියට යා යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුව දෙශේ විසිපහටම වගකීමක් තියෙනවා. ඇමති මණ්ඩලේ සේලු දෙනාට වගකීමක් තියෙනවා කම්කරු ඇමිතිතුමාට වගකීමක් තියෙනවා. එනිසා අපි කම්කරු නීති බලාත්මක කිරීමේ ෘත්තය සමති මධ්‍යස්ථානය විදිහයට එතුමාගින් සාකච්ඡාවක්කිල්ල තියෙනවා ඒසාකච්ඡාව සම්බන්ධෙන් අපිහිතනව ප්‍රතිචාර ලැබයි කියලා එම ප්‍රතිචාර ලැබුන් නැත්තං අපි ක්‍රියාමාර්ගෝල් ස්සරහට යනවා ඒවාගේ අපි බලාපෘත්තුවයවා ලෝකම්කරු සංවිධනයට පැමිණිලි කරන්න බෘතය සමති විදිහයට මේ අත උත්සලා ජිනීවාවලදි අත උත්සලා මෙ හිටගේන දේවල් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේෙ නෑ. නි ඒ සම්බන්ධෙන් ජාත්‍යන්තර වශයෙන් මොකද කරන්න පුලුවන් කියෙන කාරණාව පිළිබඳව විමසලා බලන්නට කියන එක. ඒවගේ රාජසේවාාව පැත්තිෙන් ගත්තත් අපිට තියෙන ආයතන සංග්‍රහය ඉතාම යල් පැනගිය එකක්. තොර මේ ආයතන සග්‍රහය ඇතුළේ කම්කරු ආරක්ෂාාවෙනුවට වඩා ප්‍රචන්්ඩත්වය, ඒවගේම හිංසනය ආරක්‍ෂා කරන තැන් බොහෝ තියෙනවා තිනිසා රාජ්‍ය සේවාව පාලනය කරන ආයතන සංග්‍රහය සංසෝධනය ව යුතු කාලයක් මේ රට ගැලපෙන ලෝකට ගැලපෙන අලුත් සේවාවන් දෙන්න ඉදිරියට යන්න පුළුවන් විදිහයට. නැමුත් අපි තාම පේෙනවා යල් පැෙන ගිය සුද්ධගේ කාලේ හදපු ආයතන සංග්‍රහය. ඒකෙන් පාලකයාට හිංසනය සහ ප්‍රචන්්ඩත්වය කරන්න පුුවන් හරාපි සහදරෙක් වවගේ කිසියම් හිංසනයකට විරුද්ධ වුණනොත් මොකක් හරි ආයතන සංග්‍රහයක වගන්තයක් පටලවලා කොළඹ ඉන්න මනුස්්‍යාව මොනරාගලට හරි ආපනයට හරි දාන්න පුළුව. හ මේවා ඕනෑ තරම් අපි වාර්තාාවනො රාජසේව තුළදී. එනිසා ඒක ඇතුළේ මේ වැඩපරිසරය යහපත් කිරීමේ වගන්තිය තුළත් වී යුතුයි මේකට චක්‍රලයකයක් ගහන්න සෞඛ්‍යය. චක්‍රලේකයක් ගහන්න රාජ පරිාල් නමතිවරයට වැඩිකාලයක් යන්නේ නෑ නිසාේ බලාපොරොත්තු වෙනවා රාජ පරිා නැමතිවරයගින් අපි ඉල්ලපු සාකච්චාවත්. අපිට කඩිනමින් ලැබෙයි කියලා.